මේ පැහැදිලි කිරීම කරන්නේ මේ ශාස්ත්‍රයේ මොකක් හරි දෙයක් දැනගෙන ඔබෝ මුලා කරන ඔබෝ අන්දල සල්ලි ගන්න පිරිස ඉන්නවා. එතකොට අපි මේක ඇත්ත ඇති සැටියෙන් පෙන්වන්න ඕනේ. තේරුණාද? දැන් එතකොට ඇති නේද පෙන්වුවා? ආ හරි. මේක ප්‍රධානම 100ට 100ක් නිවැරදි ගුරුකමක් ගොක්කොලේ ඉන්නට තියලා දෝෂයක් තියෙනවද කියලා බලන්න පුළුවන් ක්‍රමවේදයක්. හරි මේක වහන්න. ඊට පස්සේ මම කරන්නේ මේ අදාළ මන්ත්‍රයෙන් මේ මීතෙල් ටික ජීවම් කරනවා. එතකොට සමහර විට මේ කියන්නේ මුකුත් නැද්ද ඇඟේ? හෙල් හොල්ලන්නේ. ඔළුව හොල්ලලා සාත්‍රයේ කියන බහුතරේ පට්ටපල් කම්බ හොරු. හරි අද මාත් එක්ක ඉන්නවා පාරම්පරික ගුප්ත ශාස්ත්‍රවේදී රොෂාන් චානක තිසේරා මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. අපි ගිය සතියේ දවසක කිව්වා මේ අමුතු වැඩ ටිකක් කරලා පෙන්නනවා කියලා. ඒ වගේම තමයි මේ දැන් අද අපි බඩු ටිකක් ගෙනල්ලා තියෙනව වෙනම. දැන් මම ඊට ඉස්සෙල්ලා මේ ඔබතුමාගෙන් අහන්න කැමතියි මේ කාගේ හරි ඇඟේ දෝෂයක් තියෙනවනම් අපි මේ කොහොමද දැනගන්නේ? ඔව් ඇත්තටම දැන් අපි මේ එකට අවශ්‍ය දේවල් තමයි මේ ඒ කියන්නේ අද පෙන්න නම් පෙන් ඔව් පෙන් ලෑස්ටි කරගෙන තියෙන්නේ. ඇත්තටම මෙහෙමයි ලංකාවේ මිනිස්සු හුරු වෙලා තියෙනවා මොකක් හරි Tamanට ප්‍රශ්නයක් කරදරයක් ආවොත් ඒ කියන්නේ Tamanගේ ජීවිතේ මේ ගලාගෙන යන ජීවිතේ පොඩි හරි වෙනසක් වුණොත් හිතනවා මොකක් හරි වෙනසක් ඇති කියලා. අපට මොනව හරි කවුරු හරි කරලා ඇති නැත්නම් මට කවුරු හරි මොනව හරි දීලා ඇති නැත්නම් මලගිය කෙනෙක්ගේ බලපෑමක් ඇති කියලා ඒගොල්ලෝ උපකල්පනය කරනවා. දැන් මේක දන්නේ නැහැ නේ සෙනක. සෙනකට හොයා ගන්න බෑ මොකද කියලා වෙනසක් තියෙනවා නමුත්. එතකොට ඕන් යනවා පෙලක් අයනවා ශාස්ත්‍රකාරයෝ පස්සේ. පෙලක් අයනවා අංජනන් එලි පස්සේ. පෙලක් අයනවා කේන්දර බලන පස්සේ. කොහේ හරි ගිහිල්ලා මේ නොපෙනෙන දේ හොයා ගන්න තමයි හදන්නේ. එතකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි හිතන්නකෝ ඔබතුමාට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබතුමා දේවාලෙට ගිහිල්ලා අහපුවාම දේවාලේ කපු මහත්තයා ආරූඪ වෙලා මොකක් හරි ක්‍රමයකින් කියනවා හුණියමක් කරලා තියෙනවා කියලා. එතකොට මේක ඔයාට ප්‍රත්‍යක්ෂ නැහැ. ඇයි ඉන්ද්‍රිය ගෝචර නැහැ. ඔයා දැක්කේ නැහැ. ඔයාට ඇහුනේත් නැහැ. ඔයාට පෙවුනේත් නැහැ. ඔයාට කිසිම මේ විදිහකින් මේක ඔයාට අල්ලගන්න අමාරුයි. ඔයාට කිසිම ඔයාගේ පංචේන්ද්‍රියටම මේක දැනිලා නැහැ. ඔයාට වෙන්නේ අර කපු මහත්තයා හෝ කපු නෝන හෝ කවුරු හරි කියන දේ අහන් ඉන්නවා. කනට ඇහෙන එක. එයා කියනවා මේ ඔයාට හුණීමක් තියෙනවා කියලා. එතකොට මෙතනදී ප්‍රශ්නයක් තියෙනවා මේ එයා කියන දේම ඔයා විශ්වාස කළ යුතුද? එයා කියන දේ හරිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එතකොට සමහර විට අර අපි කියන්නේ මේක මේ හුදෙක්ම කාටවත් පහර ගහන කතාවක් නෙමෙයි මගේ. හැබැයි මේක බහුතරයක් ඉන්නේ මේ ශාස්ත්‍ර කියන ඔළුව හොල්ලලා ශාස්ත්‍රය කියන බහුතරේ පට්ටපල් කම්බ හොරු. එතකොට සමහර විට ඒ කියන්නේ මුකුත් නැද්ද ඇඟේ? හොල්ලන්නේ. ඒක ගැන අපි වෙනම කතා කරමු. ඒක ගැන වෙනම කතා කරමු නැත්නම් මේ මේක ඒක ගැන කියන්න ගියොත් මේකට වෙලාමදි. එතකොට මේ ක්‍රමවේද ගත්තාම අපි හිතමු ගෙදරක වුණියමක් තියෙනවා නම් අපට මේ බතක් කුයලා. ඒ කියන්නේ එක එක දැන් එක එක සම්ප්‍රදාය හැටියට එක එක ගුරුකුලවල හැටියට එක එක පළාත්වල හැටියට මේක හොයන ගුරුකම් ක්‍රමවේද ගොඩක් තියෙනවා. අපි අද මේ කතා කරන එක මේක ප්‍රධානම 100ට 100ක් නිවැරදි ගුරුකමක් ගොක්කොලේ ඉන්නට තියලා දෝෂයක් තියෙනවද කියලා බලන්න පුළුවන් ක්‍රමවේදයක්. මේක 100ට 100ක්ම සාර්ථකයි. 100ට 100ක්ම සාර්ථකයි. මොකද මම කරලා අත්හදා බලලා මට අත්දැකීම් බොහොමයක් තියෙනවා මේ ගැන. එතකොට මේකෙන් කාගේ හරි බඩට වසක් විසක් කිනාවක් දීලා තියෙනවද? නැත්තම් කොහේ හරි තැනක යක්ෂ දෝෂයක් තියෙනවද? නැත්තම් කොහේ හරි හදිහූණියන් දෝෂයක් තියෙනවද කියලා මේ ඕනම ක්‍රමවේදයක් දැනගැනීමේ හැකියාව මේකෙන් තියෙනවා 100ට 100ක් පිරිසුදුව. මොකද ශාස්ත්‍රයක් කිව්වහම මේක මිනිස්සුන්ට පේන්නේ නැහැ. නමුත් මේකෙන් පෙවුනහම මේකේ වෙනස්කම ඒ මිනිස්සුන්ටම තමන්ගේ ඇස්පනා පිට තමන්ගේ ඇස් දෙකෙන් දකින්න පුළුවන්. ඒක විශ්වාසයක් ඇති වෙනවා. ඔව්. ඒ කියන්නේ දැන් පෙන්වන්න පුළුවන් මොකද්ද මේ වෙන්නේ කියලා. එතකොට දැන් අපි කරලා පෙන්නලා අපි ඊතුරු හරිය කතා කරමු. එතකොට අපේ ප්‍රේක්ෂකීන්ට මේ ගැන හොඳ වැටහීමක් එනවා. ඔව් මේක දැන් මෙහෙමයි වෙන්නේ. මෙතන දැන් අපි වැඩිපුර රෝමනාවක් වුණොත් කියලා ගොක්කොල දෙකක් ගෙනත් තියෙනවා. මේ ගොක්කොලේ ගොක් අත්තකින් මේ ගොක්කොලේ කපන්නේ නැතුව ගලවගෙන තියෙන්නේ. මේ තියෙන්නේ මේ ගොක්කොලේ ගලවලා තියෙන්නේ. ඒ කියන්නේ ගොක් අත්ත කපා ගත්තට කමක් නැහැ. මේ ගොක්කොලේ ගලවපු ගොක්කොලයක්. එතකොට මේ ගලවපු ගොක්කොලේ අපි මෙන්න මෙහෙම ඉරටේ අයින් කරගන්නවා. මම හිතන්නේ පේනවනේ, පේනවා කියලා හිතනවා. එතකොට දැන් මෙන්න මෙහෙම අපි ඉරටේ සම්පූර්ණම අයින් කරගන්නවා. එතකොට අපිට මේකේ ඉරටෙන් වැඩක් නැහැ. අපි ඉරටේ අයින් කරනවා. එතකොට
එතකොට දැන් මෙයා ටිකක් මහත කෙනෙක් හින්දා මේ එක ගොක්කොලේ එක පැත්තකින් ඉනේමින්ම ගන්න බෑ අපි ඒ හින්දා මෙන්න මේ හරියෙන් මේක කඩනවා. ඒ කියන්නේ මේ කඩන්නේ අතින් මේක පිහියක් හතුරක් කිසිම දෙයක් භාවිතා කරන්නේ නැතුව මම මෙහෙම නියපොත්තේ ආධාර කරගෙන මේක කඩලා මේක ඇල අයින් කරනවා. ඊට පස්සේ අපි මේ ආතුරයගේ ඉනේ මිම්ම හරියටම මේ ගොක්කුලෙන් ගන්නවා. ඕන් අපි දැන් මේක ඉනේ මිම්ම තියෙන්නේ මෙතෙන්ට අපි දැන් මෙතනින් ගොක්කොලේ ඉනේ මිම්මට කඩා ගන්නවා. අද ඔක තමයි ඉනේ ගන්න. ඔව් මේක තමයි මෙයාගේ ඉනේ මිම්ම. දැන් ඕන් අපි ඉනේ මිම්මට මේක කඩාගෙන තියෙන්නේ. එතකොට තව කාට හරි තවත් සැකයක් උපදින්න පුළුවන් දැන් මේක හරියටම ඉනේ මිම්මට තියෙනවාද කියලා. එතකොට දැන් අපි ආපහු මේ ඉනේ මිම්මට කඩාගත්තු එක අපි ආපහු තියලා පෙන්නනවා තවත් දුරට මේක ඉනේ මිම්මට තියෙනවාද කියලා. එතකොට ඔන්න හරියටම මේක ඉනේ මිම්මට තියෙනවා. පේනවනේ. හරි. දැන් අපි මේක අතට අරගෙන කෙලිම ආතුරයගේ අතට දෙනවා. ගන්න. මොකද නැත්තම් මේක කවුරුර හිතන්න පුළුවන් මේක තවදුරටත් මගේ අතේ තිබුණොත් මට මේකෙන් තවත් කෑල්ලක් හිමීට කඩලා අයින් කරන්න පුළුවන්. දැන් අපි ඉනට තියලා පෙන්නුවා මේ ගොක්කොලේ හරියටම ඉනේ මිම්මට තියෙනවාද කියලා. එතකොට මම ඔබට තව දැන් මම මේ පැහැදිලි කිරීම කරන්නේ මේ ශාස්ත්‍රයේ මොකක් හරි දෙයක් දැනගෙන ඔබෝ මුලා කරන ඔබෝ අන්දලා සල්ලි ගන්න පිරිස ඉන්නවා. එතකොට අපි මේක ඇත්ත ඇති සැටියෙන් පෙන්වන්න ඕනේ. මේ ගුරුකම ඇත්ත වුණාට මේක යොදාගෙන කපටිකම් කරලා හම්බ කරන මිනිස්සු ඉන්නවා. එතකොට අපි මේක පෙන්වන්න ඕනේ මෙන්න මේ දැන් කෙනෙක්ගේ බඩ ගත්තාම අපි මිම්ම ගත්තේ මෙතනින්. එතකොට මේ බඩේම මෙන්න මේ හරියෙන් විතර ඊළඟට ගොක්කොලේ තිබුණොත් මේට වැඩිය පොඩි. ඒකට මේ හරියෙන් තිබුණොත් එහෙම තවත් වෙනසක් ඇති වෙනවා. මේක මොකද සාමාන්‍ය මිනිස්සෙගේ බඩ නිකන් පොඩි රවුම් අර දැන් නම් V shape කියයි මොන හරි gym ගිහිල්ලා හදපු flat ඒවා තියෙයි. සාමාන්‍ය කෙනෙක් ගත්තාම මේක පොඩි රවුම් ගතියක් තියෙනවා. මෙතන බලපුවාම වෙනස්, මෙතන බලපුවාම වෙනස්, මෙහෙන් බලපුවාම වෙනස්. එතකොට මේක සමහරවිට කපටිකමට දැන් ගෙදර මිනිස්සුත් මේ වගේ දේවල් බලන්න ගියාම ටිකක් ප්‍රශ්නත් එක්කලා ඔළුවත් විකල් පොඩි මානසික මට්ටමක් වෙනස්. එතකොට සමහරවිට කපහත්තයම අයිනකොට මෙතනින් තියලා ඊළඟ පාර බලනකොට මෙහෙන් තියන්න පුළුවන්. එතකොට ගොක්කොලේ වෙනස්. ඔක තමයි ඇත්ත කතාව. එතකොට අපි කරන්න ඕනේ මෙන්න මේ වික්‍රමවේදේ. මෙන්න මෙහෙම අපි හරියටම මේක බලන්න. අපි හරියටම මේක තියලා තියෙනවා. ඔය හරියටම තියලා තියෙනවා. අපි ඊළඟටත් දැන් මෙතනින්ම තියන්න එපා. ඊළඟට තියන්න අපි විනාඩියක් දෙකක් ගන්නවා. මේ මතුරගෙන. ඒ හින්දා අපි හරියටම මෙන්න මෙහෙම පෑන් ඉරක්. මෙන්න මෙහෙම පෑනකින් අපි පොඩි මාක් එකක් දාගන්නවා. මෙන්න මෙහෙම. ඒ කියන්නේ අපි තිබ්බේ මෙතනින් කියන එක අපි සටහන් කරනවා. මෙන්න මෙහෙම. අපි වටේෙන් පොඩි සටහනක් දාගන්නවා. මේ තිබ්බේ මෙතනින් කියලා. එතකොට දැන් අපි මේ සටහන දාන්නේ ගොක්කොලේ උඩින්. එතකොට අපි මේක වොන් අරගෙන ආතුර යට දෙනවා. එතකොට අතර ගන්න. එතකොට අපිට වෙනස් කරන්න බෑ. අපි තියලා තියෙන මේ පෑන් ඉර උඩ. ඊට පස්සේ අපිට වෙන තැනකින් තියන්න බෑ. ඒ කියන්නේ මේක තමයි සටහන. නැත්තම් එහෙම මේක වෙනස් කරන්න පුළුවන්. එතකොට මම ඔයාලට දැන් පෑන දීලා මම ගන්නවා මෙන්න මේ තෙල් එක. මේ තියෙන පිරිසුදු මේ තෙල්. මේ බේත් කඩෙන් ගෙනහම මේ තෙල් අපි කුප්පිය. අපි දැන් තමයි මේ තෙල් එක කුප්පිය හරි. මම අරගෙන මෙන්න මේ පීරිසියකට දා ගන්නවා. මේකෙන් මේ තෙල් සල්පයක්. මේක වහන්න. ඊට පස්සේ මම කරන්නේ මේ අදාළ මන්ත්‍රයෙන් මේ මීතෙල් ටික ජීවම් කරනවා. මෙහෙම මේ ජීවම් කරගත්තු මීතෙල් ටික දැන් මේක අපි කියන්න ඕනේ මේක ජීවම් කරන වාර ගණන නම වතාවයි. වාර 9යි. එතකොට එක එක කුල පරම්පරාවල එක එක ප්‍රාදේශීය හැටියට එක එක පරම්පරාවල හැටියට පොඩි පොඩි වෙනස් වීම් වෙන්න පුළුවන්. දැන් මේක අපි ගන්නේ මීතෙල. තවත් පරම්පරාවක මේක තල තෙලට එළඟ තෙලට තියෙන මන්ත්‍ර තියෙන්න පුළුවන්. එතකොට මේ මන්ත්‍ර වාර වෙනස් වෙන්න පුළුවන්. මේක බොහොම රහසිගත බොහොම අප්‍රකට කීප දෙනෙක් විතරක් භාවිතා කරන ගුරුකමක්. ඒකයි මම මේ මන්ත්‍රේ
සද්ද නගලා කිව්වේ නැත්තේ හොරු අතටපත් වෙන්න පුළුවන් මේක ඇත්තටම මේ අපේ පවුල් අපේ પરම්පරාව හා પરම්පරා කීපයක තියෙන බොහොම සාර්ථක ගුරුකමක් ඒකයි මම ඒක එහෙන්න නොකිව්වේ එතකොට මම දැන් මේ තෙල් ටික අල්ලගෙන ඉඳලා මම කියන මේ ආතුරයට මේ ගොක්කොලේ දෙපැත්තෙම හොඳට මේ තෙල් ටික කතානු කර ගන්න කියලා අතට අරගෙන කතා කරන්නේ නැතුව මේ ගොක්කොලේ දෙපැත්තෙම මේ තෙල් ටික ගා ගන්න දෙපැත්තෙම ගන්න හොඳට. වැඩි හරිය මේ පීරිසියට සූරන්න. හරි. දැන් මම කියනවා අතහනු කර විනාඩියක් දෙකක් විතර. කොකටේ තියාගෙන ඉන්න කියලා. අපි දැන් ඊළඟ දැන් මේ මතුරුපු මේ තෙල් ගාලා තියෙනවා මේ ගොක්කොලේ. අපි හරියට මේ පෑන් ඉරට ඒ උදරයට තියලා බලපුවාම මේ ආතුරයට යම් කිසි දෝෂයක් තියෙනවා නම් මේක කොටවීමක් හෝ මේක දික්වීමක් අනිවාර්යයෙන්ම විය යුතුයි. ආහ්. එතකොට මේ ගොක්කොලේ අපිට මෙතන දෙක අතර හිඩසක් තියෙන්න පුළුවන් නැත්නම් එක පිට පැනලා මේක වැඩිවීමක් හෝ යම් කිසි මෙතන වෙනස් වීමක් තියෙන්න ඕනේ නැත්තම් කිසිම දෝෂයක් නැහැ. ඒ කියන්නේ ගොක්කොලේ පරණ විදිහටම තිබ්බ කෙන මෙතන වෙනසක් නැහැ. මෙතන ගොක්කොලේ දිගවීමක් හෝ යම් මොහොතයක් වුණොත් තමයි අපට කියන්න පුළුවන් මේක වෙනස. එතකොට මේ ගොක්කොලේ කොට වෙන අඟල් ගන්න, දික් වෙනවා නම් දික් වෙන අඟල් ගන්න අනුව දෝෂය මොකද්ද කියලා කීමේ හැකියාව මේ ශාස්ත්‍රයේ තියෙනවා. ඊට පස්සේ අනුව තමයි ඊටු වැඩ ටික තියෙන්නේ. දැන් අපි මේක දෙනවා. ඔන්න මන් දැන් ඊනට තියලා බලනවා. දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න පෑනේ ඉර ඔන්න දැන් අපි එතෙන්ටම තිබුණා. ඔන්න මේ පැත්තේ ඔන්න මම දැන් මේ පැත්ත මම හිතන්නේ කැමරාවට පේන්නේ නැහැ. නමුත් ඔබට පේනවා මේ පෑනේ ඉර මේ විදිහටම තියෙනවා. මේ පැත්තේ කැමරාවට පේනවා මේ තියෙන්නේ මෙතන ඉර මේ තියෙන්නේ මෙතන ඉර මේ තියෙන්නේ මෙතන ඉර මේ පෙදින මෙතන ඉර. දැන් මෙතන දැන් අපි බලපුවාම අඟලක වගේ අඟලකට වැඩි. වැඩි නේ. ඔව්. පේනව නේද වෙනස? තව චූට්ටක් හැරෙන්න. දැන් මෙතන තියෙන වෙනස දැන් ওই මගේ ඇඟිල්ල ගත්තාම සාමාන්‍ය පුරුක් දෙකකට කිට්ටුයි. පුරුක් දෙකකට මේ අතර අඟල් එකමාරක විතර පැහැදිලි වෙනසක් තියෙනවා. තේරුණාද? දැන් එතකොට ඇති නේද පෙන්නවා? හරි. දැන් එතකොට දැන් ඇත්තටම කියන්න ඕනේ මේක දැන් අපි දැන් මෙතන මේ අපි මේ පේන්න මේ කැමරාවට කරනකොට අපි ඇත්තටම එහෙම මේ කොට වෙන කෙනෙක් බලලා පෙන්වන්න එපා. ඒක ඇත්තම කතාව. දැන් මෙතන කිසිම දෙයක් නැති කෙනෙක් ගෙනල්ලා පෙන්වනවා නම් එහෙම මේක කොට වෙන්නේ නැහැ. ඇත්තටම අපි මෙයාට කලින් කරලා බලලා මෙයාට කලින් දෝෂයක් තියෙන කෙනෙක් තමයි මෙතෙන්ට ගෙන්නගත්තේ. ඇත්තටම මේක තියෙනවා කියලා පෙන්වන්නේ. නැත්තම් මෙතන නැති කෙනෙක් ගෙනල්ලා පෙන්වනවා නම් මේක කොට වෙන්නේ නැහැ. එතකොට අපිට මේක පෙන්වන්න දෙයක් නැති වෙනවා. ඇත්තටම මෙයා දෝෂයක් තියෙන කෙනෙක් අපි කලින් බලපු කෙනෙක් තමයි මෙතෙන්ට මේ ගෙන්නගත්තේ මෙහෙම තියෙනවා කියලා පෙන්වන්න. හරි. මේකේ අඟල් එකමාර කියන්නේ මොනවද? ඔව් එතකොට මම කියන්නම් ඒ විස්තරය. හරි. එතකොට දැන් මේක අඟල් එකමාරක් කොට වුණා. දැන් මේක අපිට සම්පූර්ණ මේ ක්‍රියාවලියට විනාඩි 10ක් ගියේ නැහැ. එතකොට දැන් මෙයාට තියෙන්නේ يعني විසක් ශරීරගත වෙච්ච එකක් බඩට දීපු යමක් තියෙන්නේ. ඒකට මලයක්සේක් බැඳිලා ඉන්නවා. ඒ විසයි දීපු බඩට විසයි මලයක්ස බන්ධනයේ හින්දා තමයි අඟල් එකමාරක ප්‍රමාණයක් කොට වුණේ. එතකොට අඟල කොට වුණොත් කොහොමද, භාගය කොට වුණොත් කොහොමද, අඟල් එකමාර දෙක කොට වුණොත් කොහොමද කියන එක මම ඊට වැඩිය දීර්ඝ වශයෙන් කියන්නේ නැහැ. මොකද මේ ශාස්ත්‍රයේ හොරු අතටපත් වුණාම හොරු අල්ලගෙන ඒකෙන් নানা ආකාර මිනිසු රවට්ටන්න පුළුවන්. දැන් මේකට අදාළ දේ විතරයි මම කිව්වේ. මේ ප්‍රමාණයේ හැටියට මෙයාට يعني ශරීරගත කරපු වස විසක් තියෙනවා. ඒකට මලගිය ප්‍රාණකාරයෙක් මලයක්ෂී බැඳිලා ඉන්නවා. ඒ හින්දා තමයි මේ ප්‍රමාණයේ කොට වුණේ. එතකොට හරියට මේ ශරීරය ගත වෙලා තියෙන දේ අපි විරේකයක් මගින් අයින් කරලා හරියට ඒ දේ බන්ධනේ කපලා ඒ ටික ඔක්කොම ඉවත් කරපුවාම අපි ආපහු වර පරීක්ෂණය කරනකොට මම අනිවාර්යයෙන්ම මම ඒක පැහැදිලිවම වගකීමෙන් කියනවා දශමයක්වත්
දිග පල්ල වෙනස් වෙන්නේ නැහැ. ඒ පරණ තිබ්බ විදිහටම ආපහුම තියෙන හරි ගස්සන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන සාර්ථකත්වයේ මේකයි. ඔබට කවුරු හරි කියන්න පුළුවන් මේතන මේ තල තෙල් මේ මී තෙල් ගාපු හින්දා මේක මී තෙල් ගාපු හින්දා මේ කොට වෙන සම්භාවයක් තිබ්බොත් එහෙම අපි ඊළඟට මේක කපලත් ඉන්නට ගාලා පෙන්නනවා. ඒ වෙලෙටත් කොට වෙන්නේ නැහැ. ඒ වෙලෙට කොට වෙන්නේ නැහැ. කවුරු හරි එහෙම තියෙනවා නම් ඔබ ගෙදරදී බලන්න මන්තරේ මුකුත් නැතුව එහෙනම් දැන් මේක මී තෙල් වලට කොට වෙනවා නම් මන්තරයක් වුණා වෙන්නේ නැහැ. ඔබ ඔබේ ගෙදර කෙනෙකුටත් හදා බලන්න මී තෙල් ටිකක් ගලා විනාඩි 10ක් නෙමෙයි පැයක් නෙමෙයි පැය දෙකක් හරි ඉඳලා කමන්නේ ආපහු බඩට තියලා බලන්න මේක දශමයක්වත් කොට වෙන්නේ නැහැ. මං ඒකේ වගකීම් බාර ගන්නවා. ඉතින් අද අපි කරේ මේ ගොක්කොලේ ගුරුකම. ගොක්කොලේ ගුරුකම කියන්නේ ඔකට තමයි. 100%ක් සාර්ථකයි. මේ ගුරුකමට 100%ක්ම වග කියනවා. ගොඩක් අය දැකලා නැහැ නේ ගුරුකම් ගැන අහලා තිබ්බට. අපි තව මීට වඩා දේවල් තව ඉදිරියට පෙන්වන්න හිතාගෙන ඉන්නවා. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමාට මේ සම්බන්ධයෙන් කතා කරාට අපිත් එක්ක. අපි තවත් දවසක හම්බෙමු.